ini. Oke. Mereka ambil dia kalian apa? Alhamdulillah. Orang kelas ini nanti kelas setit. Hari ini kata kawan lu kok? Pada hisun sama prasna lu terin nalu. Hari orang. Iya, bat pakai tiwaru nah amat minisu apa? Mangat dah ayak wedi purim hai tuh. Ni ada kita dah yang gembira. Ayah kawan bat kadat, amma kawan bat kadat lagi mana? Hane, amma teram ada rasa tak kamu yang ada bani malai? Mana? Kop. Mungkin tu. Ane ane meh dikat khal ya ane. Hai. Meh kata makin gaya tu. Hai. Ni ane. Haris meh ane. Hai. Mali. Batu lebih benar ane Mali. Haris meh ane. Ho. Ada trivial na, tel prasnya. Mage ke tamai janu. Hari mangen na, habe hari gandu ne. Ek kari na, wah uga tu sam paying janu. Wah tau, kucir kalah kau rasa keran muda hadan na yo ma? Mere nak angkiti make tamai mager rasa. Wah, amade kalin nang kiuwe Viraj campus out nengah vitrai kela. Malle wak asad bandala dennat tu ne. Eka magi utuk ama. Iting ayo ma, api dennam eketula make dewal keramu go. Oh. Mangga egan kata nukari. Mata double dalah gamang yang no ni mana he? Mam meh di ke mana trivial ke anna? Apa yang anda kata no kore? Pergi ke panggung. Hey Mi. Adinda, anda awal ke apa lagi? Jamu? Mata pisau ada anda biasa tu. Kau tu ada pisau nanti anda kira. Kamu kagak nanti nasi awal dulu kamera. Ik mangkal ya jamu tu. Netam parak kui. Baik serilan. Muka tu. Baik. Ane mana? Oya gue baik kau dah ready kira.
මට පුළුවන් තනියෙන් කරගන්න. උදව් ඕනේ නැහැ. මට බලන් ඉන්න පුළුවන් නේද? කොහොම ඔක මට දෙන්න. ආ මේ. ෆයර් එකට ආවම සල්ලි අරන් යන්න. මනුස්සකම බන්නේ උදව් කරන්නේ. මං දන්නවනේ. ආ මල්ලිට අම්ම කෙනෙක් කියලා වෙන දුක. අනේ මං නොදන්නවෑ ඔයාගේ මනුස්සකම. හිතේ තියෙන පටු අරමුණු. හිතේ දෙතමනක් ඇත්තෙම නැද්ද? හිතේ නෙමෙයි මගේ ඔළුවේ තියෙන එක අරමුණයි. මේ මල්ලිව කැම්පස් යවන එක. අනේ ඒ වෙනකම් මට කරදර කරන්න එපා. ආසල්ලි. මට එපා. ගන්න. මට බෑ නායකාරෙක් වෙන්න. සල්ලි තුරු කරගන්න කියලා පයින් යන්න ඕනේ නැහැ. බස් එකෙන්. Thank you. විරාජ් හෙට ඉඳන් එන්න අපේ ගෙවල් පැත්තේ. අපි දෙන්න එකට පාඩම් කරමු. මං අක්කෙන් අහලා කියන්න. අක්කගෙන්? අක්කයන් අහන්න ඕනේ නැහැ. ඔයා හිමීට එන්න. අපේ අක්ක කැමති මං තනියම පාඩම් කරමු. තනියම ගොඩ යන්න එපා විරාජ්. අපිට නොදන්න දේ කියලා දීපන්. මනුස්සකම අංක එක හරි. මට හරියට උත්තර දෙන්න. අපි හිටින්නම් පාඩම් කරමුද? යෝ ජනිත දැන් මං වාට කිව්වන මං අක්කන් අහලා කියන්න මොකක්ද අනේ? මොකද මේ සද්දේ? මේක අපේ කතාවක් හරි? ආ එහෙනම් ඉතින් පොදුයිනේ අපිටත් කියන්න. අනේ සචිනි මේ මට නම් ඇත්තටම මාර තරහක් එන්නේ. වදුනදී යනවද? අක්කේ ඔයගෙන් නිදාගන්න. මං කොහොම නිදාගන්නද මල්ලි? ඔයා ඔහොම හැරිලා ඉන්නකොට. ඔයා පාඩම් කරන්න මං ඉන්නවා. ඔයා ඔහොම කියද්දි මට මතක් වෙන්නේ ඔයා ඔලල් කරනකොට අම්ම හැරිලා හිටපු විදිහ. එයාට ඔන්නේ ඉතින් මාව කැම්පස් යවන්නනේ. අයියෝ ඒ නැටි මේ ඔයාගේ මොන දුක පිරුණාට මං කැමති නෑ. ඔයා මට මේ කරන දේවල් මං කවදාවත් අමතක කරන්නේ නෑ ජීවිතේට. මට ඉතින් ඔයා කැම්පස් යනවා බලන්න තිබුණත් ඒ හොඳට ඕම ඇති. අම්මා අන්තිමටම මට කිව්වෙත් ඔයා බලාගන්න කියලා. මම මේ කරන්නේ යාට වගේ කරන්න බැරි වෙච්ච දුක. ඊයේ මේ නෝට්ටි ලියාගත්තනේ. ඔයඩිය දෙන්න. එහෙනම් ආව ලියන්න මේ ටිකයි. අතව මෙන්න මෙරියද? මෙරියද? එහෙනම් මේකයි මේ මෙතන ටිකයි නේද? හරි.
කොහොමද මම ටයිමින් වෙලාවට ගේ ඉස්සරහ අනවශ්‍ය විදිහට වද වෙන්න එපා බානුක පින් සිද්ධ වෙයි මේකයි මට මගේ තේලේ හැරගේ ආරක්ෂා කරගන්න බෑයි ඒකයි මේ ඔක්කොම අනේ බොරු කතා මේ ජනිත දාවනේ මිදුලට මල්ලිත් එක්ක ඉස්කෝලේ යන්න ඒ පාර මොකද දෙන්න හදන්නේ මේක තමයි අප්පා මටත් බයයි හිතයි මට අද මල්ලිගේ ඉස්කෝලේ ගාවට යන්න. යා. මාත් එන්න. එපා පා වුණ නැ. මං තනින් යන්න. අක්කේ චිකන් තුනක්. උන්චි මැනික. අද කෑම තුනක් කාටද? අද මං ගෙදරින් කෑම ගෙනාවේ නෑ අක්කේ. හවස පන්ති. බඩගින්න ඉන්නත් බෑනේ. යාළුවනේ තිත් ගත්තේ. හවස පන්ති? හ්ම්. පාස් පේපර්ස්. මල්ලි මට කිව්වේවත් නෑනේ. අනේ පව්ව හයිසකේ බඩගින්න ඇත්තේ. උන්චි මැනික. මේ බත් එක අපේ මල්ලිට දෙන්න. එපා. විරාස්තත් එකද මම මේ කෑම ගත්තේ. මේන් එකක් යාට. පුංචි මිනිකෙ ආමේ ගන්න මං කොහමද අනේ මගේ මල්ලිගේ පරිතිරණ කෑමක් සල්ලි ගන්න මේක ගන්න ඕවෙන් එකක් මල්ලිට දෙන්න එහෙම කරන්න බෑනේ එහෙම කරොත් මම මගේ යුතුයකම් මග අරිනවා අක්කේ අක්කා වගේම තමයි මමත් මමත් කැමති නෑ විරාජ් බඩගිනි මං දෙයක් කියන්නකෝ පස්සේ වෙලාවක ඔයා ඔය සල්ලි මට දෙන්නේ නැතුව විරාස් දෙන්න. මං දැක්කා පතරාජ්සල් ක්ලාස් වල වෙලා එයා බස් එකේ නැතුව පයින් එනවා. පුංචි මිනිගේ මං යාට බස් එක යන සල්ලි දෙනවනේ. මං දන්නවා. මං ඇහුවා. එයා දුන්න උත්තරේ හින්දාම තමයි මට යව කදින්ම දැනුනේ. මොකද මගේ මල්ලි කිව්වේ? මල් ලෝබයි කිව්වද? අනේ නෑ. මම පස්සේ කියන්නම්. හේමලතා ටීචර් පන්ති වෙලාවට පටන් ගන්නවා. කාලා ලෑස් වෙනත් ඕනනේ. මල්ලි මට කියන්න ඔයා ඔය පයින් ඇවිල්ලා සල්ලි ඉතුරු කරගෙන මොනවද ඒ සල් වලට කරේ කියලා මට බයයි මල්ලි මට බයයි ඔයා ඔයාට කරදරයක් කරගන්නේ කියලා මම මේ වෙනක වරදක් කළා නෑනේ අක්කිට අර එදා ජනිත් ඇවිල්ලා ගියාට පස්සේ මගේ හිත ගැස්සිලා තියෙන්නේ ඔකේ මහා මේ තරම් පහත් අත්තර දාලා කතා කරන තරම් කවුද වට වැරදි කිව්වේ මං ගැන ඔය හිතුවද ඔයා විඳින්දුක මට තේරෙන්නේ නැහැ කියලා ඈ හැම වෙලාවෙම එක එක දේවල් ඔලුවට දාලා මාව අවුල් කරන්න එපා අක්කේ හරි පොරොන්දු වෙන්න මට පොරොන්දු වෙන්න ඔයා ඔයාට කරදර කරගන්නේ නැහැ කියලා
කරන්නේ. මොකෝ වෙලා තියෙන්නේ? ඒ අයින්ස් එකේ ඔළුව අවුල් කරන්න එපා. තායි බයර මාස කීයක් තියෙන්නේ? මගේ හිතට දැනෙන බය දන්නේ මමනේ. මම මෙච්චර කල් ඉතුරු ගඟට දිනි කැපුවේ. කිසිම දෙයක් වෙලා නැහැ අයෝමා. මල්ලි වෙනද වගේම ඉගෙන ගන්න. බය නොවී ඉන්න. මං දෙන සල්ලි වලට මොකද කරේ හපොම උත්තරයක් නැහැ. මං කතා කරන්නම්. මට නොදෙන උත්තර ඔයාට දෙයිද? මට හිතෙන්නේ මම පුංචි මැනිකේ මොන හරි දෙයක් හංගනවා. හිතයි පුංචි මණිකලා ගෙදර ගිහලා මේ කතා කරලා ඇත්ත දැනගන්න. අද නිමාඩු දවසේ රාලහාමි ගෙදර ඇදුණු. පුංචි මණිකත් එක්ක කතා කරන්න ඕනයි කිව්ව රාලහාමිගේ ඇඟට උඩ වෙයි. මෙච්චර කාලයක් මගේ හිතේ බලාපොරොත්තු තියන් හිටිය මගේ මල්ලි ගැන. ඇයි මට මේව දැනෙන්නේ? කලබල වෙන්න එපා යෝම. අපි වෙන දේක් බලමු. විභාගෙට ලෑස්ති වෙනවා. වෙනද වගේ මම ඔයිට කළ දෙන්න. මං කොහොමත් මේ විභාගේ පාස් වෙනවා තමයි. මේ මොන විකාර කතාවක්ද? රෙදි හොදල කොහොමද විභාගෙට ලෑස්ති වෙන්නේ? ඔය අය හැසුරුනේදී මාර මවුල්ලක් කැරි. මට පට්ටම විදියට දුක හිතුණා. මම මාර විදියට ඒක ගැන හිතුවා. තේරුණාද? මට කවුරු හරි මං ගැන වැරදි කියලා තියෙනවා. කි මම ඔයාව හිතන්නේ මගේ අම්මා වගේ. ඒත් ඔයාට මං ගැන විශ්වාසයක් ඇති වුණා. මට දැනුත් සැක හිතෙනවා වගේ ඔයා මේ දොඩවන විදිහට. ඔයා මල්ලි කවදාවත් මේ විදිහට දොඩවල නැහැ. කියනවා මට. අර ජනිත් එක්ක එකතුලා මොන හරි බිව්වා නේද? අක්කේ මොකක්ද අක්කේවා මේ කියවන්නේ? ඈ මොනවද හැම වෙලාවෙම කියවන්නේ? මෙච්චර කාලයක් ඔළුව හදපු ඔයා අද මගේ ඔළුව කනවා. මට බයයි මල්ලි. දැන් මොකටද ඔයා මං ගැන බය වෙන්නේ? දැන් මොකටද ඔයා මං ගැන බය වෙන්නේ? ඔයාටවත් මටවත් මං වැරද්දක් කරන්නේ නැහැ. වැරද්දක් කරන්නේ
මම ඔයා කොළු අත තියලා දියුරලත් ඔයාට තාමත් මා විශ්වාස නැහැනේ. ඇයි මාව තාමත් සැක කරන්නේ? ඔයා කවදාවත් නෝනෝ විදිහට හැසිරෙනකොට මට බයයි. ඔයාත් කවදාවත් නැති විදිහට ওই විදිහට හැසිරෙනකොට මට බයයි. ඒ කියන්නේ මගේ ප්‍රශ්න වලට උත්තරයක් හොයාගන්න බැරි තරම් ඔයා දුර්වල ලාක්කේ. ඇයි එහෙම කරන්නේ? ඔයාට මොකද්ද වෙලා තියෙන ප්‍රශ්නේ මල්ලි? මම මේ ඉන්න තත්ත්වෙත් එක මුකුත් කියන්න බෑ. මුවාට පස්සේ මීට කියන්න. මල්ලි මට කියන්නකෝ. මුවාට පස්සේ කියන්න. හැමදාම මං ගැන විශ්වාසින්. මොකද මේ? විරාජ් මොනවද කියන්නේ? මොනා කියන්නද? බොරු කියන්නේ පා. මම මොකටද බොරු කියන්නේ? මේ ජනිත නිකන් අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්න නැතුව ඉන්නවා. හෙට ඉඳන් මරත් ගන්න ඕනේ. තමුන් ඉසල්ලිවලි. මේක මාර කතාවක් නේ. කප්පම් කාරෙක්ද ඔයා? මං කියන්නේ ඉදිරිය කරනවා නැත්නම් මේකට වන්දි වන්නන්නේ විරාජ්ට. විරාජ් ප්‍රවේශම් කරගන්න මට කියන්න තියෙන එච්චරයි. මම ගෙදරින් ගේන කෑමක විරාජ්ට දීලා තමයි අක්කගෙන් කෑම එකක් අරගෙන ක්ලාස් එකට ගියේ. අද මට විරාජ්ට කෑම එකක් දෙන්න විදියක් නැහැ අක්කේ. පුළුවන් නම් විරාජ්ට කෑම එකක් යවන්න. අද හවසට ක්ලාස්. హలో భానుకాయ్, మే పొడ్డమ్మ బతుకును తనట్ ఎందుకో నొక్కు ప్రశ్నయా. පොඩ්ඩක් පාඩු ඉන්න දෙන්න. මම මෙතන පොඩ්ඩක් පාඩම් කරලෙන්න. මොකද්ද මල්ලි වාට මේ වෙලා තියෙන්නේ? ටික දවසක ඉඳලා හරි වෙනස්. මට බයයි මල්ලි. Thank you.
මේක අපේ ජීවිතවල හොඳම කාලය ජනිත. නිකන් ප්‍රශ්න ඇති කරගන්න එපා. ප්‍රශ්න? මමද ප්‍රශ්න ඇති කරන්නේ? ඔයයි මිතන ප්‍රශ්න ඇති කරන්නේ. මම ජීවත් වෙන පරිසරය වැරදි තමයි. එහෙමයි කියලා ඒ පරිසරවල සිද්ධ වෙන එක වැරද්දකම මම කරන්නේ. මටත් ඕනේ ඔයගොල්ලෝ වගේම හොඳට ඉගෙන ගන්න. එහෙනම් විරාජ් වතාර ඉන්න. එයාට යගේ පාඩුව ඉන්න දෙන්න. මම කියන්නේත් ඒකම තමයි. විරාජ්ට විරාජ්ගේ පාඩුව ඉන්න දෙන්න. ඔයා මට ඕන දේ කරලා දෙන්න. මං එකඟයි. හවස ඉස්කෝලේ පන්ති දිනනවා කියලා මට කියන්නේ නැහැ. හොර පූසා වගේ ඉන්නවා. දවල්ට බඩගින්න ඉන්න ඕනේද? මට වඩ කෑම එකක් දෙන්න බැරි කමක් නැහැනේ. මේ අක්ක එච්චරම දුප්පත්ද? හවස ඉස්කෝලේ ගෙදර එන්නේ නැහැ. මේ දේවල් ලෝක කලින් කරපු දේවල්ද මල්ලි? මොකදර ජනිත් එක්ක තියෙන සම්බන්ධය? අයියෝ කිසිම සම්බන්ධයක් නැහැ අක්කේ. වෙනද වගේම තමයි. මම මේ කල්පනා කරන්නේ ඇයි ඔයාලා මෙහෙම බය වෙලා ඉන්නේ? මම බය වෙන්නේ නැද්ද මල්ලි? මට ඔයාගේ මේ වෙනස තේරෙනවා. මට මේ වෙනස ලොකු වදයක්. ඔව්. ඔව්. මටත් ඔයාව වදයක්. ඉච්චර. අයියා මට එහෙම කරන්නේ. මගේ හැම සතුටක් මෙයා. මම්මගේ හැම දෙයක්ම කැප කරන්නේ යා වෙනුයි. උනම් පේන්නේ ඔවා හිතන තරම් ප්‍රශ්නයක් නැහැ මතන. මොකද මට තේරුම් ගන්න බැරි. මට තේරෙන්නේ නැද්ද මගේ මල්ලිගේ වෙනස? එයා මට මගේ දරුවෙක් වගේ. අංගියගේ අම්මා. කොහෙද යන්නේ? පාඩම් කරන්න. කොහෙටද? කුමුග්ගහයට. ඇයි? ඔයා මෙන්නදත් පාඩම් කරේ වෙලමැද කුමුග්ගහයටද? ඇයි ඔයාට මේ ගෙදර නිදහසක් නැද්ද මල්ලි? දෙයනේ. මොනවද ඔයා මේ කියන වචන මල්ලි? මේව කවදාවත් මට මේ විදිහට කතා කරන්න නෑ බානුකයි. හරි. කවදාවත් ඔයාලට මම මේව කතා කරලා නැහැ. ඔයාලගේ හිත ඔක්කොම සුද්ධ වෙලා යයි මගේ රිසල්ට් ආවට පස්සේ. අක්කේ ඔයා මං ගැන හිතනවා වගේම තාත්තා ගැන හිතනවා අක්කේ. දන්නේ කොහොම තේරුම් කරන්නේ කියලා. මට මෙච්චරයි කියන්න තියෙන්නේ. මා විශ්වාස කරලා ඉඳාසි. මල්ලි ඔයාතේ පේන තරම් වරදක් නැහැ. ඒත් අක්කා බෑ සාධාරණ. මල්ලි ගෙදරකින් පාඩම් කරා. අක්කා හිතන්නේ ඔයා ජනිත් එක්ක එළියට ගිහිල්ලා නරක බුදු. අයියෝ මාව අවිශ්වාස කරන්න තරම් අක්ක දුර්වලනේ කොහොමද කියලා මම දන්නේ නැහැ. ඒ කියන්නේ මං වැරදි කරලා ජීවිත විනාශ කරගන්න තරම් මෝඩෙක් නෙමෙයි අයි. ඇයි තේරෙන්නේ නැත්තේ? අක්කගේ හිත මේ තරම් අවුල් වෙයි කියලා මට හිතුනේ නැත්තේ. මේ දේවල් තව තවත් නොකියන තරමට පිරෙන්නේ අක්කගේ ඇස්වල කඳුළු. එක්ක අක්කටම ඉක්මනටම ඇත්ත කියන්න ඕනේ. නැත්තම් සචිනේ පැත්තේ ඉවරයක් වෙන්න ඕනේ. Thank you.
මේක ගන්න. මේ පොතේ තියෙනවා ගොඩක් දේවල් ලියලා. මට මේවා කියවන්න වෙලාවක් නෑ සචි. කොහම තියාද? ඔයා එක්සෑම් පාස් වෙයි. කැම්පස් යයි. මාව අමතක වෙයි කියන බයට තමයි මම මේ අන්තිම මොහොතේ ආවේ. ඔව්. ඔයා බයයි. ඔයා බයයි. අපේ අක්කා බයයි, ජනිත බයයි, මේ හැමෝම බයයි. හැමෝම බයයි. ඔයාලගේ අරමුණු ඉෂ්ට වෙන්නේ නැති වෙයි කියලා. ඔයාලට සැකයි. ඔයාලට සැකයි. ඒකයි. සජිනි ඔයාලා හැමෝම මැද්ද තමයි මම ඉන්නේ. ඔයාලා හැමෝම මැද්ද මම ඉන්නේ මං ගැන ලොකු විශ්වාසයෙන්. සජිනි අක්කා මං ගැන අවිශ්වාස කරා. මම මේකට පට්ට අවුලෙන් ඉන්නේ. මාර මවුලෙන් ඉන්නේ. මගේ අක්කා මාර විදිහට හිතනවා. යා ගැන හිතනවටත් වඩා මං ගැන හිතනවා සජිනි. මට යාගේ ඉතින් දුකක් දෙන්න බෑ. මේ හැමදේම කතා කරමු. මට තේරෙනවා මේ පොත ආගලන් තියාගන්න පස්සේ කියවන්න. හැමදාම උදේට දෙන සල්ලි අරන් මං ක්ලාස් ගිහිල්ලා ගෙදරට පයින් ඇවිල්ලා මං කිසිම වැරදි වැඩක් කරේ නෑ. ඔයා හිතනා වගේ මත් පෙති අරක්කු සිගරට් බිව්වෙත් නෑ. අම්මා නැති වෙච්ච දවසේ ඉඳලා ඔයා මට අම්මා උදේම නැගිටලා යුවා කැව්වා පෙව්වා මගේ ඇඳුම් ඇඳුවා ඔක්කොම දේවල් කරා. ඉතින් අක්කා එච්චර දේවල් මට කරද්දි මට හිතුණා අක්කා වෙනුවෙන් මාධ්‍යයක් කරන්න ඕනේ කියලා. ඒක තමයි අම්මාට කරවු දෙයක් ගත්තා. කරාම දෙයක් ගන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙද්දී මට පිළියන්තරේ ඉඳලා ගෙදරට එන ඒ පයින් මාසි දෙන්නෙත් නැහැ. තායික නැහැට තියෙනවා මට පොඩි ප්‍රශ්නයක් විසඳගන්න. ඒ ප්‍රශ්නේ විසඳගත්තට පස්සේ අක්කට මං ගැන බය වෙන්න දෙයක් ඇත්තෙන්නේ නැහැ.